Pare. Aí, boa. පිපුතේ විභාග ප්‍රශ්නවල ඉන්නේ අපිට තියෙන අද 2008 ඉලවල් ප්‍රශ්නේ පටන් ගන්න. ඒක පොඩ්ඩක් අපි කරන්න කලින් පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන. මේ ප්‍රශ්නේ ඔයාට පේනවා අවශ්‍ය වන්නේ කියන තැන එකේ සිට 10 දක්වා එකිනෙක ගනුදෙනු විස්තර කරන්න. ඒ කියන්නේ අපි අර මොඩියුල් 9 කරා වගේ එකිනෙක ගනුදෙනු විස්තර කරන්න තියෙනවා. හැබැයි අවශ්‍ය තැන්හිදී ඊයට දී ඇති අතිරේක තොරතුරු සැලකිල්ලට ගන්න. අතේ හයිලයිටරයක් හරි රතු පෑනක් හරි තියෙනවා නම් ඒ ටික ඉරක් ගහ ගන්න. අවශ්‍ය තැන්හිදී අතිරේක තොරතුරු සැලකිල්ලට ගන්න කියලා කියනවා එයා. අවශ්‍ය තැන්හිදී අතිරේක තොරතුරු සැලකිල්ලට ගන්න. මොනවද මේ අතිරේක තොරතුරු? මෙන්න මේ අතිරේක තොරතුරු තුන. ඒ කියන්නේ මේ ගනුදෙනු 10 තුල මේ අතිරේක තොරතුරු තුනට අදාළ ගනුදෙනු තුනක් තියෙනවා. ඒ කියන්නේ රෝම ඉලක්කම් එකට අදාළ ගනුදෙනුවක් මේ 10න් තියෙනවා. රෝම ඉලක්කම් දෙකට අදාළ ගනුදෙනුවක් තියෙනවා. තුනට අදාළ ගනුදෙනුවක් තියෙනවා. අන්න මුලින්ම අපි හොයා ගන්න ඕන මේ ගනුදෙනු 10 තුල අතිරේක තොරතුරු වලට අදාළ ගනුදෙනු මොනවද කියලා. හරි කියන්න බලන්න පුළුවන් කෙනෙක්. රෝම ඉලක්කම් 1 අතිරේක තොරතුර මාසකට 12 බැගින් මාස 6ක් මුදල් ගෙව්වා කියන ගනුදෙනු මේ 10න් මොකක්ද? ටක්කල් කියන්න. ඉක්මනට කියන්න ඕන පුතේ. ඔය ගනුදෙනු 10න් මොකක්ද ඒක ඉතින් කතා කරන්න ඕන. 8 වෙනි එක. 8. ඔව්. 8 වෙනි එකේ අපිට පේනවා 72000ක් මාසෙට 6 ගානේ මාස 72 මාස 6ට 12වරක් 6 72යිනේ. 72000ක් තියෙන එකම ගනුදෙනු ඇවිල්ලා 8 වෙනි එකේ. එහෙනම් 8 ඉස්සරහින් ඔයා ලියා ගන්න පෑනෙන් 8ට වෙන ඒවා ලියන්න බෑ. 8 ඉස්සරහින් ලියා ගන්න රෝම ඉලක්කම් 1. 8ට එතකොට ඔයා ලියන්න ඕන රෝම ඉලක්කම් 1ේ තියෙන අදහස. රෝම ඉලක්කම් 1ේ තියෙන අදහස තමයි ලියන්න ඕන 8ට. හරි. රෝම ඉලක්කම් 1ේ අදහස. හරි. ඊළඟට කියන්න බලන්න රෝම ඉලක්කම් 2 උපකරණ ෂය වුණා කියන ගනුදෙනු මොකක්ද? ටකල් කියන්නේ. 9 වෙනි එක. ඕ 9 වෙනි එක. 9 උපකරණයේ ෂය වෙනකොට 10%ක් 24000ක් බලන්න එපා. 24000 කියන්නේ අවුරුද්දකට 12න් බෙදන්න. එතකොට 2000යි. 2000යි. 9ට 2000යි. හරි. එහෙනම් 9 වෙනි එක ඇවිල්ලා රෝම ඉලක්කම් 2කට අදාළ එක. ඊළඟට කියන්න බලන්න රෝම ඉලක්කම් 3ට අදාළ එක. ටකල් කියන්නේ. 10 වෙනි එක. 10. ඔව්. 10 තමයි ණය ගෙවනෝ කියනවනේ. මේ බලන්න ණය කෙලින් බැලුවම ඕන කෙනට පේනවා ණය ගෙවන එකම ගනුදෙනුව 10. හරි. අන්න එහෙනම් ඔයාට මේ තුනට වෙනේව ලියන්න බෑ. දැන් 8ට ලියන්න බෑ. අයිතිකරු 72000 ගැන්ලි කරා කියලා ලියන්න බෑ. හරි. 9ට කියන්න බෑ උපකරණය හොරු ගත්තා කියලා කියන්න බෑ. එතකොට මෙන්න මේ දීලා තියෙන අතිරේක තොරතුරු වල තියෙන අදහස තමයි ලියන්න ඕන. හැබැයි අනිත් ඒවට ඔයාට කැමති එකක් ලියන්න පුළුවන්. හැබැයි ලියද්දි මතක තියාගන්න මේක අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරයක්. හොඳේ. අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරයක්. අපි විනාඩි 3-4ක් දෙනවා. ටක් ගාලා ලියන්න මේ ගනුදෙනු මොනවද කියලා. දැන් මම එක ගනුදෙනුවක් ඔයාලට පුරුදු කරොත් පළවෙනි එකේ මුදල් වැඩි වෙනවා, ප්‍රාග්ධනය වැඩි වෙනවා. අපිට ගේතේක අයිතිකරු ප්‍රාග්ධනය ලෙස ලක්ෂ 3ක මුදලක් යෙදුවා නැත්නම් බැංකුවේ තැන්පත් කළා කියලා ලියතේකි. හරි ලියන්න බලන්න මේ වගේ ගනුදෙනු. විනාඩි 3-4ක් දෙනවා. ටක් ගාලා ලියන්න ඕන. ඔන්ලයින් එකේදී වුණත් පිස්සිකලි වගේ වා වැඩ කරන්න ඕන ওই පැත්තෙන්. මම නැත්තම් හරියන්නේ නැහැ. ටක් ගාලා ලියන්න. ලියලා ඉවරෙච්ච ගමන් ගනුදෙනු 10ම ලියලා ඉවරෙච්ච ගමන් ඉවර අය හෑන්ඩ්ස් මාක් එක ක්ලික් කරන්න. එතකොට අපිට බලතැහැකි පන්තිය කොහොමද යන්නේ කියලා. එතකොට මම කියන ඒවා ලියාගෙන වැඩක් වෙන්නේ නැහැ.
තාම එක්කෙනෙක්වත් ඉවර කරලා නැහැ. දෙන්නෙක් ඉවර කරලා තියෙන අනිත් අයත් පොඩ්ඩක් ඉක්මන් කරන්න. හරි, දැන් අපි බලමු තුන්දෙනෙක් ලියලා දින උත්තර. පළවෙනි එක දැන් මං කිව්වා, දෙවෙනි එක බලන්න උත්තර හරිද කියලා. මෙහෙමයි බලන්නේ, උපකරණය වැඩි වෙනවනේ පුතේ, උපකරණය වැඩි වෙනවා. ඒ උපකරණය වැඩි වුණේ, උපකරණය අපිට ලැබුණේ කොහොමද, උපකරණයක් අපිට ලැබුණේ කොහොමද, ඒක අනිත් පැත්තෙන් බලන්න සල්ලි දීලාද ගත්තේ කොහොමද. නෑ, සල්ලි අඩු වෙලා නෑ, පේනවනේ මුදල් අඩු වෙලා නෑ, ණය වැඩි වෙලා. එන අපිට කියත හැකි 240,000 උපකරණයක්, 240,000 උපකරණයක් ණයක් යටතේ ගත්තා. ණයක් යටතේ ගත්තා. ඊළඟ එක අපිට බලත හැකි, ඊළඟ එක තොග වැඩි වෙනවා ලක්ෂයක්. කොහොමද වැඩි උනේ, සල්ලි වලින්ද? නෑ, මේ ණය හිමියන්ගේ තුලින්, ණය හිමියෝ තුලින්. ඒ කියන්නේ ණය හිමියෝ ඇති වෙලා තියෙන්නේ ඇයි, මේ තොගය ණයට ගත්ත නිසා. දැන් ලක්ෂයක තොගයක් ණයට ගත්තා, ලක්ෂයක තොගයක් ණයට ගත්තා. ඊළඟ හතරවෙනි එක බාන්න 60,000ක බඩු 80,000කට ණයට වික්කා. මේ 60 බාණ්ඩ ටික 80,000කට ණයට වික්කා. ඒ විකිණීමේ ලාභය තමයි මේගොල්ලෝ කෙලින්ම පෙන්වලා තියෙන, අර ආදායම් වියදම් පෙන්වන්නේ නැතුව ලාභය පෙන්වලා තියෙන්නේ. එහෙනම් අපිට කියතේ 60,000ක තොග 80,000කට ණයට වික්කා. ඊළඟ මෙතන පස්වෙනි එකට ගනුදෙනු දෙකකට යතෙහි අපි ප්‍රධාන එකට යමු. මේ බා ණය ගැතියෝ අඩු වෙනවා. ණය ගැතියෝ සාමාන්‍යයෙන් අඩු වෙන්නේ සල්ලි දුන්නොත් නේ. ණය ගැතියෝ අඩු වුණාට අපේ සල්ලි වැඩි වෙලා නැහැ. දැක්කද? හැබැයි ප්‍රාග්ධනය කියන්නේ මෙතන දැන් ඒ කාලේ ප්‍රාග්ධනය කියන නම දුන්නට දැන් අලුතෙන් මේකට දෙන්නේ හිමිකම කියලා, මේ 2008 ප්‍රශ්නයක් නේ. එතකොට මෙතන ප්‍රාග්ධනයවත් හිමිකම අඩු වෙනවා. ඒ කියන්නේ වියදමක් වෙනවා. ණය ගැතියෝ අඩු වෙලා වියදමක් වෙන්නේ ඒක බොල් ණයක් නිසා. ඒක බොල් ණයක්. 3000ක ණය ගැතියෙකු බොල් ණය වීම. 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 ඊළඟ 6 වෙනි එක
ණයගැතියෝ අඩු වෙනවා, බැංකුවේ ඇති මුදල් වැඩි වෙනවා. ණයගැතියෝ අඩු වෙනවා, බැංකුවේ ඇති මුදල් වැඩි වෙනවා. ඒතර අපිට පෙන්න දෙයක මෙතන ණයගැතියන් එක්ක කියත හැකි ණයගැතියන් කෙලින්ම බැංකුවේ මුදල් තැන්පත් කළා කියත හැකි. එහෙම නැත්නම් ණයගැතියන්ගෙන් ලද මුදල් එවෙලේම බැංකුවේ තැන්පත් කළා කියත හැකි. ණයගැතියන්ගෙන් ලද මුදල් එවෙලේම බැංකුවේ තැන්පත් කළා කියලා කියන්න පුළුවන්. ණයගැතියන්ගෙන් ලද මුදල් එවෙලේම බැංකුවේ තැන්පත් කළා කියලා කියන්න පුළුවන්. අර පස්වෙනි එකට ඕනනම් ටිකක් වෙනස් ගනුදෙනුවක් මම කියන්නම්, ඒක ලියාගන්න එපා. ඒකත් හරි. ණයගැතියෙක්ගෙන් ලද 3000ක මුදල එවෙලේම අයිතිකරු ගැණිලි කළා කියලත් කාට හරි ඕනනම් කියතේකි. බොල්නාය වඩාත් නිවැරදි, ඒකත් නිවැරදි. නමුත් අපි නිකන් දැනගන්න කියන්නේ ණයගැතියන්ගෙන් ලද 3000ක් එවෙලේම ගැණිලි කරා කියලා කියන්න පුළුවන්. ඊළඟ හත්වෙනි එකට බැලුවොත්, හත්වෙනි එක කල්පනා ගන්න, බැංකුවේ සල්ලි අඩු වෙනවා. අඩු වෙච්ච සල්ලි වලින් මොකද්ද කරලා තියෙන්නේ කල්පනා කරන්න. නයිමි අඩු වෙන්නේ නයිමියන්ට ගෙවලා. එහෙනම් 70000ක මුදලක් නැත්තම් චෙක් පතක් නයිමියන්ට ගෙවා දැමීම. 70000ක මුදලක් නයිමියන්ට ගෙවා දැමීම. නයිමියන්ට ගෙවා දෙමින්. ඊළඟට අටවෙනි එක 9 10 අර අතිරේක තොරතුරු වලින් කියන්න ඕන. එතකොට ඒක ඒ විදියටම ලියන්න එපා, කෙටි කරලා ලියන්න. මාසකට 12000 බැගින් මාස 6ක කුලී ගෙව්වා. මාසකට 12000 බැගින් මාස 6ක කුලී ගෙව්වා. මාසකට 12000 බැගින් මාස 6ක කුලී ගෙව්වා. ඊළඟට 9වෙනි එක අපිට කියත හැකි, උපකරණය මාසිකව 2000ක් ක්ෂය වීම. 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 10වෙනි එක කියත හැකි, අර අතිරේක තොරතුරු පදනම් කරගෙන ණය 5000ක්ද පොලී 2000ක්ද චෙක් පතකින් ගෙව්වා, නැත්තම් මුදලින් ගෙව්වා. චෙක් මුදල් දැන් දෙකම එකයි. ණය 5000ක්ද පොලී 2000ක්ද චෙක් පතකින් ගෙව්වා. එහෙම නැත්තම් කාට හරි ඕනනම් කියන්න පුළුවන්, ණය වාරිකය 7000ක් මුදලින් ගෙව්වා කියලා කියන්නත් පුළුවන්. ණය වාරිකය 7000ක් මුදලින් ගෙව්වා කියලා කියන්නත් පුළුවන්. හරි හරි. දැන් අපේ මේකේ ලාභය ඉල්ලන එක නම් ලාභ සමීකරණය නෙවෙයිනේ. ලාභය ආදායම ඍණ වියතම දාලා හොයන්න පුළුවන්. නමුත් අපි මේකේ වාට ආදායම් ප්‍රකාශයකින් ලාභය හොයන්න තමයි පුරුදු කරන්නේ. මොකද මෙතනින් එහා තියෙන විභාග ප්‍රශ්න වලට ඒක අවශ්‍ය නිසා. හැබැයි පුතේ ආදායම් ප්‍රකාශය කියන්නේ අර සේවා ව්‍යාපාර වල සේවා ආදායම් සේවා වියදම් නෙවෙයි. මේක බඩු විකුණන ව්‍යාපාරයක්නේ. අපි දැක්කනේ මේකේ තොගය 60,000ක 80,000කට විකිණීම දැක්කනේ අපි. ඒ නිසා මේක විකුණුම් කරන ව්‍යාපාරයක්. ඒකේ ආදායම් ප්‍රකාශය හදන විදිය පොඩ්ඩක් කියා දෙන්න යන්නේ. හැබැයි ඕලෝල් කොමස් කරපුවාය පොඩ්ඩක් දන්නෝ. නමුත් පටලෝ ගන්න එපා. ඕලෝල් වල ආදායම් ප්‍රකාශය හැදුවේ ශේෂ පිරිස්සුමක් බලාගෙන හදන ඒවා. ඒක අපිට ඉස්සරහා පාඩමකදී තියෙන්නේ. මේ ශේෂ පිරිස්සුමකින් හදන ආදායම් ප්‍රකාශයක් නෙවෙයි. මේක ඇවිල්ලා සමීකරණකින් හදන ආදායම් ප්‍රකාශයක්. එතකොට ඒකෙදී අපි මෙන්න මේ වගේ එකක් තමයි ගන්නේ. හරි. ආදායම් ප්‍රකාශය විකුණුම් අඩුකලා විකුණුම් පිරිවැය. දැන් ඔයගොල්ලෝ ඕලොල නම් මේ විකුණුම් පිරිවැය හැදෙන විදිය පෙන්වනවා. මුල තොගේ ගැනුම් අඩුකලා ආගතොගේ එම ගෙනීමේ කුලි නැවුකා ගෙනීමේ කුලි ආපසුයන් එම මේව ගලපලා පෙන්වනවා. නමුත් මෙතනදී අපි පෙන්වන්නේ නැහැ මේ සමීකරණ ගණන්නේ. දැන් අර ඔයාට අපි ඒකයි අර බඩු විකුණනකොට කෙලින්ම ලාභේ දාන්න නැතුව විකුණුම් පිරිවැය කියන එක පුරුදු කරේ මෙන්න මේ වාසිය ගන්න ඕන නිසා. අපිටත් තිබ්බනේ නිකම්ම ලාභේ දාලා හදන්න. නමුත් අපි දකින්න ඕනේ A level pass papers ටිකේදී ආදායම් ප්‍රකාශ එනකොට මෙහෙම දාලා තිබ්බොත් ලේසි. හරිම විදියට ගියොත් ලේසි. ඒකයි අපි එහෙම දැම්මේ. ඊළඟට වෙනත් ආදායම් දැල්ලා අපිට පස්සේ වෙනත් ආදායම් අඩු කළා වියදම්. මේ වගේ රූල් 7-8ක ආකෘතියක් ගහගන්න මුලින් මම ඔයාලට දාන විදිය කියා දෙන්න. රූල් 7-8ක ආකෘතියක් ගහගන්න.
ටක්ගල ගහ ගන්නදේ අඩිගෝදු තියල එම ගන්න වනාවන්නේ. බලමු අපි මේක හදන විදිය. මේ බලන්න දැන් මේකේ අපි ආදායම් වියදම් කොහෙන්ද ගන්නෙ? ආදායම් වියදම් ඔක්කොම තියෙන පුතේ මේ මේ තීරුව තුල. මේ ප්‍රාග්ධනය කියලා කිව්වට දැන් අලුතෙන් එන්නේ හිමිකම කියලා ඒක ඇතුලේ තියෙන්නේ. මේ තියෙනේ වැයින් මේ කොනේ තීරුවේ තියෙනේ වැයින් ප්‍රාග්ධ මේ ලක්ෂ තුන කියන්නේ ප්‍රාග්ධනයනේ. ඒක ඉන්නේ නැහැ ආදායම් ප්‍රකාශයට. එතකොට මේ තියෙන්නේ ලාභයක්. 60 බඩු 80ට වික්කනේ. මේක එනවා මේ ලාභයක් තියෙන්නේ. නමුත් ලාභය අපි ආදායම් වියදම් අඳුරගත හැකි 80යි විකුණුන් 60යි පිරිවැය. මේක එනවා මේ බොල් ණය. මෙන්න මෙතන බලන්න මෙතන 72ක් අරන් හදන්න බෑ ගාන. එතන තිබ්බට 72ක් තියෙන්නේ මාස 6කටනේ. වාට පේනවනේ ගාන ඉල්ලන්නේ ප්‍රශ්නේ ඉල්ලන්නේ ජනවාරි මාසෙටනේ. ප්‍රශ්නේ ඉල්ලන්නේ ජනවාරි මාසෙට එක මාසෙකට. එහෙනම් මේ 72ගෙන් අපි ගන්නේ එක මාසයක් කියන්නේ 12,000යි. මේක ගත හැකි මේක ගත හැකි. හරි. ඒතර පළවෙනි එක විතරයි ගන්න ඇත්තේ. දැන් අපි ඒ ටික දාන්න යන්නේ. හරි. මුලින්ම අපි දාන්න පුතේ අර 60 බඩු 80ට වික්කා කියද්දි එතන විකුණුම 80,000යි. අන්න ඒක දාන්නේ. විකුණුම් පිරිවැය 60,000. එක විකිණීමයි තිබ්බේ අර ඒගොල්ලෝ දාලා තියෙන කෙලින් මෙන්න මේ 20,000 කියන එක. හරි. ඊළඟ අපි දැක්කා ආදායම් මොකුත් නැහැ. ඊළඟ තියෙන්නේ වියදම්. බොල් ණය කියන එක අපි බොල් ණය කියලා ලියපු එක. කවුරු හරි ගැන්ලි කියලා ලිව්වා නම් ඒක දාන්න බෑ. බොල් ණය තියෙනවා. ඊළඟ පරිශ්‍ර. පරිශ්‍ර කියන්නේ ගොඩනැගිල්ලට. පරිශ්‍ර කුලිය 12,000යි එක මාසෙකට. ඊළඟ උපකරණ ෂය. ඊළඟ තියෙන උපකරණ ෂය 2,000යි. ඊළඟ ණය පොලිය තියෙනවා 2,000යි. ණය පොලිය 2,000යි. 13යි 15යි 17යි 19,000යි. ඒකට උත්තරේ 10යි ශුද්ධ ලාභය. උත්තරේ 10යි ශුද්ධ ලාභය. උත්තරේ 10යි ශුද්ධ ලාභය. හරි. ඒක හදලා ඊළඟ ප්‍රශ්නෙට යන්නටක් ගාලා.
දැන් ඔය විදියට අපිට හදන්න තියෙනවා පාස් පේපර්ස් බැලුවොත් එහෙම දිගටම තියෙන ආදායම් ප්‍රකාශ ඉල්ලලා තියෙනවානේ. ටියුට් එක බලන්න, ටියුට් එක ඔක්කොම දාලා තියෙනවානේ. ඒ ඉල්ලලා තියෙන ඒවයි තියෙන්නේ ඔන්න ඔය ටික. ඊළඟගේ සමීකරණය දීලා තියෙනවා පුතේ. ශේෂ තියෙනවා, ශේෂ දාගෙන ගාන හදන්න ඕන. ඔක එක ගණදුනුවයි පොඩ්ඩක් හිතන්න තියෙන ජනවාරි 12 විතරයි.
36 වෙනි ගානේ අපි ඉන්නේ 36. 36 වෙනි ගානේ සමීකරණය දීලා තියෙන අපි එකට ගණන් දාන්න හදන්නේ 36. දැන් 35 අපි කරලා ඉවර කරා. 36 කියන්නේ 2000 2009 ලෙවල් ගානේ අපි ඉන්නේ. 2009 2009 ගානේ අපි ඉන්නේ දැන්. හරි, මේ සමීකරණයට ගනුදෙනු දාන්න තියෙන්නේ. එතනදී ඔයා මුලින්ම ශේෂ දාගන්න, ශේෂ දීලා තියෙනවා, ශේෂ දාගන්න. තොගය 50,000යි, මුදල් 25,000යි, ණය ගැතියෝ නෑ, බැංකු ණය 20,000යි, ණය හිමියෝ නෑ, හිමිකම 55,000යි. හිමිකම් 55,000යි. හිමිකම් 55,000යි. ඔකේ, එක ගනුදෙනුවයි අමාරු. හොඳේ, ජනවාරි 12 තියෙන රිවර්ස් එක විතරයි අමාරු. රිවර්ස් එකේදී ඔයා හොයාගන්න ඕන ඔය දීලා තියෙන විකුණුම් මිල, ඔයා පිරිවැය හොයාගන්න ඕන. පළවෙනි එක 15,000ක පිරිවැය වූ භාණ්ඩ 30,000කට ණයට විකුණනවා. එතකොට තොග 15,000ක් අඩු වෙනවා, 30,000කට ණයට විකුණනවා. ඔයාට කැමති නම් කෙලින්ම 15,000යි ලාභය කියලා දාන්න පුළුවන්. නමුත් අපි හැමතිස්සෙම හරිම දේවට උගන්වන්නේ. ඒ නිසා අපි ඔයාට කැමති නම් දාන්න. හරි. මොකද කැමති නම් දාන්න කියන්නේ මේ ගානේ ආදායම් ප්‍රකාශයක් இல்லන්නේ නැහැනේ. එනිසා අර විකුණුම් පිරිවැය නැතුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හරිම දේ පෙන්වන්නේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. ඕක තමයි 15 බවට පත් වෙන්නේ. ඊළඟට මාසයක ණය කාල සීමාවකට යටත්ව 10,000ක බඩු ගන්නවා. 10,000ක බඩු ගද්දී තොග වැඩි වෙනවා. මාසයක ණය කාල සීමාවකට යටත්ව කියන්නේ පුතේ ණයට ගත්තා කියන එක. බඩු ගත්තනම් ණය හිමියෝ ණයට. ඊළඟ එක තමයි වාට පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. මේ තියෙන්නේ රිවර්ස් එක. අපි වාට දිගටම පුරුදු කරපු රිවර්ස් එක තියෙන්නේ. ණයට වික්ක බඩු ආපහු වෙනවා. කවුන්සිල් උපකල්පනය කරන ණයට වික්කේව තමයි ආපහු වෙන්නේ. ඒතර මේ එන බඩු වල විකුණුම් මිල තියෙනවා, පිරිවැය නැහැ. මේක පිරිවැය හොයාගන්න තේරෙන්නේ නැත්තම් මේ බාන් පිරිවැය හොයන විදිය පිරිවැය හොයන්නේ මෙහෙමයි. 1:12. 1:12. 1:12. පිරිවැය 15. දැන් 1:12 මේ ගනුදෙනු වෙලා තියෙන්නේ. එතකොට මෙතන මේ 1:4 වික්ක බඩු තමයි මේ එවනවා කියන්නේ. 1:4 වික්ක බඩු. 1:4 කොහමද අපි විකුණන්නේ? 1:4 විකුණන්නේ 15,000ක බඩු. 15,000ක බඩු විකුණනවා 30,000කට. 15,000ක බඩු විකුණනවා 30,000කට. එතකොට අන්නේ 30,000 ගොඩේ හොඳට තේරුම් ගන්න. අන්නේ 30,000 ගොඩේ තියෙන 5,000ක්. 30,000 ගොඩේ තියෙන 5,000ක්. 30,000 ගොඩේ තියෙන 5,000ක් මේ පැත්තට එනකොට ඒ එන බඩුවල පිරිවැය කීයද? මේ පාර ශිෂ්‍යත්වයට අහන්න ප්‍රශ්නයක්. කීයද? පුළුවන් කෙනෙක් කියන්න. ඒ එන බඩුවල පිරිවැය කීයද? කතා කරන්න බලන්න. එහෙන්නේ හයියෙන් කතා කරන මයික් එකෙන්. 2500. ඔව්, 2500. හරි, එකට එකක් අඩු කරන්න. එකට එකක් අඩු කරන්න. 2500යි. එකට එකක් මේ පැත්තට දිනනවා, මේ පැත්තට එකට එකක් අඩු කරාම 2500. එහෙනම් දැන් ඔයාට අමාරු ගණන් දිනු දාගත හැකිනේ රිවර්ස් එක.
එන බඩු ව්‍යාපාරිකයට පේනවා 2500කින් යලි තොග වැඩි වෙනවා, ණයක ඇතියා අඩු වෙනවා 5000කින්, ලැබුණු ආදායම 5000කින් අඩු වෙනවා, වියදම අඩු වෙනවා 2500කින්. දැන් දාන්න බලන්න තනි තනින් දාන්න රිවර්ස් එක 11 වෙනි ප්‍රශ්නේ 3 ඉඳන් ගියා දීපු එකක්. හොඳේ
ඔගොලු තනින් හදායන ගිල්ල තියෙන ඕන ගාන දැන් ඔගොලු ඔක්කොම දාලිවර වෙච්චා එකතු කරන්න ඕන. එකතු කල් ඉවරලා පුතේ එදා හැදුවාගේ මූල්‍ය තත්ත්වය ගහන්න ඕන සිරස් ආකෘතියට. ගහලා වත්කම් ජංගම නෝන වත්කම් දේපල පිරියත් උපකරණ ඒස්රයන් පිරිවැය සමුතිශය ශුද්ධාගය ඊළඟට ජංගම වත්කම් ඊළඟට හිමිකම් ඊළඟට වගකීම් පෙන්වලා තනියෙන් බැලන්ස් ගන්න ඕන මම ගාන හදන්න කලින්. හරි එහෙම වුණොත් තමයි යමක් ඔයාට ලැබෙන්නේ. ඒතර ඔන්ලයින් ඉන්නවා කියලා මාත් එක්කම ගාන හදලා හරියන්නේ නැහැ. හරි හරි දැන් මම පස්සෙන් ගාන හදන්නේ. දැන් බලා ගන්න අවශ්‍ය කෙනෙක් රිවර්ස් එක. තොගය ආපහු වැඩි වුණා 2500ක්, ණය ගැතියෝ අඩු වුණා 5000ක්, අර විකුණද්දි තිබ්බ ආදායම 5000ක් නැති වුණා, ඒ වගේම විකුණද්දි දරපු වියදම නැතිවීම ධන. අපි වාට පුරුදු කරා වියදම් වැඩිවීම ඍණ අඩුවීම ධන කියලා. ඊළඟට බඩු අයිමක් විකිණීමක් තියෙන්නේ. බඩු විකිණීමක් 20,000ක තොග 35,000කට අත්පිට මුදලට විකුණනවා. 35,000කට. එතකොට මේකේ ආදායම 35,000යි, මේකේ වියදම 20,000යි. මේකේ වියදම 20,000යි. ඊළඟට 12,000ක සේවක වැටුප් ගෙවනවා. 12,000ක සේවක වැටුප් ගෙවනවා. 12,000ක සේවක වැටුප් ගෙවනවා. ඊළඟ අපි වාට මුලදිම කිව්වා ණය වාරිකයක් කියන්නේ මොකද්ද? ණය වාරිකය හරියට දැනගන්න ඕන පාස් පේපර්ස් වල එනවා. ණයයි පොලියයි එකතු වෙච්ච එක තමයි ණය වාරිකය කියන්නේ. ණයයි පොලියයි එකතු වෙච්ච එක. එතකොට දැන් ණයයි පොලියයි එකතු වෙච්ච ගාණ තමයි රුපියල් 800 කියලා කියන්නේ. එතන ණය 600යි පොලිය 200යි. ණය 600යි පොලිය 200යි. ණය 600යි පොලිය 200යි. ඊළඟට 4,000ක පිරිවැය වූ භාණ්ඩ තොගවලින් ලියා හරිනවා. ලියා හරිනවා කියන්නේ අන්න ඒක දන්නේ නැති අය ඇති. අපේ පිසිකලි පන්තිවල ගොඩක් ළමයි ඇහුවා. ලියා හරිනවා කියන්නේ පුතේ අයින් කරනවා කියන අදහස. ඇයි අයින් කරන්නේ තොග? තොග කල්ලිකුත් වෙලා, පළුදු වෙලා, නරක් වෙලා, සීරිලා, අන්න ඒ නිසා තමයි අයින් කරන්නේ. ඒතර ගොඩක් අය ඔන්ලයින් මේ පිසිකලි පන්තිවල අහපු දෙයක් මොකද්ද මේ ලියා හරිනවා කියන්නේ? වාට ඕන නම් ඔයාගේ ටියුට් එකේ ලියා ගන්න පුළුවන්. ලියා හරිනෝ කියන්නේ ඉවත් කරනෝ කියන එක. එහෙම ඉවත් කරන්නේ ඇයි? තොග හානි වෙච්ච නිසා. තොග හානි. හරි. දැන් චෙක් කරගන්න. දැන් තීරු ඔක්කොම එකතු කරන්න. තීරු ඔක්කොම එකතු කරන්න අපි මේකේ මූල්‍ය තත්ත්වය හදන්න යන නිසා තීරු එකතු කරගන්න. කැල්කුලේටර් භාවිතා කරන්න. හරි දැන් මූල්‍ය තත්ත්වයට යන්න මට කලින් රූල් කරන්න ඔන්න එකතු තියෙනවා දාලා. අභ්‍යාසංක 36 අපි ඉන්නේ.
දැන් බලන්න ඔයා ඇඳපු මුල්ල තත්ත්වය හරිද කියලා. අපි ගිය සතිය ගියා දුන්නා, දැන් එතකොට මට කලින් ඔයා ඇඳලා ඒක තියෙන්න ඕන හරියටම. අපි වෙලාව දෙන්නේ ඒකට. එතකොට මොකද නැත්තම් ගොඩක් පන්තිවලදී ඕගොල්ලෝ සමහරලාට ඔන්ලයින් යනවනම් ගොඩක් පන්තිවල වෙන්නේ ගුරුවරයා ඔක්කොම හදනවා, ඔයා ලියාන් ලියාන් බලාගෙන බලාගෙන ලියාන් ලියාගෙන යනවා ටක්ටක් කාලා. බෙවට මෙලෝ දැනුමක් නැහැ. හැබැයි මේකෙදිත් ඒක වෙන්න පුළුවන්. මට දැන් ওই පැත්තෙන් මොන වෙනවද කියලා කියන්න බෑනේ පුතේ. සමහරලාට මේකේ ඔන් වෙලා ඔගොල්ලෝ කොහේ හරි ගෙදර ඇවිදවිදත් ඉන්න අය ඉන්නවා. හරි. නමුත් අපිට පුළුවන් උපරිම අපි කරන්නේ අර දෙන වෙලාවෙ ඔයා කරන්න ඕන. ඉතින් ඔයාගේ පැත්තෙන් කරන්නේ නැත්නම් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. හරි. දවාට තාමත් ඉරි ටික විතරයි නම් ගහලා තිනවා දුර්වලයි. ඒක මතක තියාගන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දැන් මේ උගන්නපු එක වත්කම. ඊළඟට අපි කඩන්නේ මොකද්ද? ජංගම නොවන වත්කම. දැන් කවුරු හරි කල්පනා කරොත් අපි මේ කවදද ඉගැන්නේ? 31 වෙනි ප්‍රශ්නේ. 31 වෙනි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. දේපල පිරියත හා උපකරණ. ඒ ඉස්සරහින් තමයි පිරිවැය සමුචිතශය ශුද්ධාගය කියන එක දාන්නේ. ඒ ඉස්සරහින්. මේක මම ගොඩක් ඉඩ තියන්නේ නැහැ. මොකද දේපල පිරියත උපකරණ ගොඩක් නැහැ. හොඳේ. ඔයා රූල් 3-4ක් ඉඳ තියාගන්න. මේක දේපල පිරියත් උපකරණ ඇත්තටම කිව්වොත් එකක්වත් නැහැ. මේක කුඩා ගාණක් නැහැ කියලා අපිට ගහන්න නැතුව ඉන්න බෑ. හොඳේ. ගහන්න ඕන. හිමිකම හැදෙන විදිහ අපි එදා කියා දුන්නා. ප්‍රාග්ධනය, ශුද්ධ ලාභය සහ ගැනිලි. ගැනිලි. ප්‍රාග්ධනය, ශුද්ධ ලාභය සහ ගැනිලි. ප්‍රාග්ධනය, ශුද්ධ ලාභය සහ ගැනිලි. ඊළඟට වගකීම, ජංගම නොවන වගකීම සහ ජංගම වගකීම. එතකොට මේ ආකෘතිය ඇඳගන්න බැරි නම් එතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඔන්ලයින් ඉදියත් ගණන් හදලා නැහැ, අවබෝධයෙන් හදලා නැහැ. දැන් මෙන්න මේකට අපි දාන්න හදන්නේ. හරි, දැන් දාන්න බලන්නටක් ගාලා. දැන් ඔයා ළඟ තියෙනවා තීරු එකතු කරලා ඒ ටික දාන්න.
හරි දැන් බැලන්ස් වෙලා තියෙනවනේ බැලන්ස් වෙච්ච අය බැලන්ස් වෙච්ච ගාන කියන මං හදන්න කලින් කියන්න බැරි අය මැසේජ් එකක් දාන්න බැලන්ස් වෙච්ච ගාන තමන්ට ගාන බැලන්ස් උනේ කීයද මැසේජ් එකක් දාන්න පුළුවන් අය මයික් ඔන් කරලා දීන් කියන්න බලන්න බැලන්ස් අනු වෙච්ච අය බැලන්ස් පෙන්ද ඈ අනු 90 පෙන්ද නැස්තියේ හරි බලමු අනිත් අයගේවත් මයික් ඔන් කරලා කියන්න කියන්න පුළුවන් අය තනියෙන් බය නැතුව හදන්න ඕන. කීප දෙනෙට ඇවිල්ලා තියෙන 95,700 හොඳයි. අපි බලමු දැන් මේකේ. අපි දැන් ගන්න මෙහෙමයි තොරතුරු තේරෙන්නේ නැති අය. දැන් මෙතන තියෙන පුතේ මේ බලන්න මෙතන තියෙන මේ තුනම ජංගම වත්කම්. හොඳේ. මේ තුනම ජංගම වත්කම්. මේකේ ජංගම නොවන වත්කම් එකක්වත් නැහැ. එතකොට මේ දෙක ඇවිල්ලා වගකීම්. වගකීම් වල මේක බැංකුණාය ජංගම නොවන මේක ජංගම. ඒකට හිමිකම තමයි අපි ගානට කඩා ගන්න ඕන ප්‍රාග්ධනයේ ශුද්ධ ලාභයේ ගැන්ලි කියලා. හරි. දැන් අපි දාමු තොග 23,500යි. තොගය 23,500යි. ඊළඟට තීරුව මුදල් 47,200යි. මුදල් 47,200යි. ඊළඟට කවුද? ඊළඟට ඉන්නේ නායගැතියෝ 25,000යි. නායගැතියෝ 25,000යි. හරි. ඊළඟට අපිට තියෙන්නේ බැංකු ණය 19,400. ඒක වගකීම් ජංගම නොවන වගකීම්. ඊළඟට ජංගම වගකීම් යටතේ ණය හිමියෝ ගත්තොත් 10,000යි. ණය හිමියෝ ගත්තොත් 10,000යි. ඊළඟට හිමිකම කියන්නේ මෙන්න මේක 66,300යි. ඔයා මෙන්න මේ තුන ගානට හොයා ගන්න ඕන. ඔයාට හොයන්න බැරි නම් 2015 වේලවල ප්‍රශ්න බලන්න අහලා තියෙනවා කරන්න වෙනවා. 2015 කියන්නේ මෙතන ඉඳන් ගොඩක් දුර නෙවෙයිනේ. දැන් අපි ඉන්නේ ওই 2009නේ. ඔයාට පුළුවන් තව පිටු දෙකක් විතර පෙළවෙනවා 2015 34 වෙනි එකේ තියෙනවා ඒක. හොඳට බලන්න. හරි මන් දැන් වාට එක කරන විදිය කියා දෙන්නම්. මේ වගේ එකක් විසඳනකොට ඔයා මුලින්ම බලන්න ඕන එක ගැනිලි, දෙක ප්‍රාග්ධනය, තුනට තමයි ලාභේ බලන්න ඕන. ඔන්න ඔය ස්ටෙප් වලට යන්න ඕන. ඒ කියන්නේ මෙතන 66,300 කියන්නේ හිමිකමනේ. ප්‍රාග්ධනය, ශුද්ධ ලාභේ, ගැන්ලි ඔක්කොම ගැලපිලා තියෙන. එකට මම බලන්න කියන්නේ ගැනිලි. මේක දිගේ ගිහිල්ලා බලන්න ගැන්ලි තියෙනවද? තිබ්බොත් ඒක දාන්න. මේ ගාණි නැහැ. නැත්තම් ගැන්ලි වලට ඉරක් ගැහුවා. හරි නෑ. ඊළඟට බලන්නේ ලාභේ නෙමෙයි ප්‍රාග්ධනේ බලන්න. ප්‍රාග්ධනේ කීයක් තියෙනවද? මෙහෙම යනවා. අමතර ප්‍රාග්ධනේ නෑ. හැබැයි නැති වුණාට මේ ආරම්භයේ තියෙන එක සලකන්නේ ප්‍රාග්ධනේ වශයෙන්. හොඳේ. ආරම්භක ශේෂය සලකන්නේ ප්‍රාග්ධනේ වශයෙන්. ප්‍රාග්ධනේ 55,000යි. හරි. ප්‍රාග්ධනේ 55,000යි. ඊළඟට ශුද්ධලාභය ඉතින් මේ දෙකේ වෙනසනේ. ඉතින් මේක නැත්තම් ගැන්ලි නැත්තම් මේ දෙකේ වෙනස 11,000. ශුද්ධලාභය ඇවිල්ලා 11,300යි. 11,300. එහෙම නැත්තම් ඔයාලට මෙතනත් ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම තමයි ශුද්ධලාභය. මේ තිය කැල්ලෙකින් ගහලා 30න් 15ක් ගියාම 15යි, 15න් 5ක් ගියාම 10යි, 10යි 12යි 500යි, 12යි 500යි 15යි 27යි 500යි. 27යි 500න් 12ක් ගියාම 15යි 500යි, 15යි 300යි, 15යි 300න් 4000ක් ගියාම 11යි 200යි. එහෙම ගන්නත් පුළුවන්. හරි. හරි. දැන් ඔක්කොම දාලා තියෙන. දැන් බැලන්ස් කරගන්න.
දැන් බැලන්ස් කරගන්න. දැන් මේක වත්කම් පැත්තේ ඉන්නේ එක සෙට් එකයි. වත්කම් පැත්තේ එක සෙට් එකයි 700යි 5යි 95700යි. ඔන්න වත්කම්. වත්කම් 95700යි. වත්කම් 95700යි. ඊළඟට වගකීම් සහ හිමිකම්. මෙතනින් 19400යි මෙතනින් 10000යි. එකතු කරා මෙතනත් 95700යි. හරි. ඔන්න මූල්‍ය තත්ත්වයේ බැලන්ස් වෙන. හරි. අඩුපාඩු බලාගෙන හදාගෙන දැන් ඊළඟාන්ට යන. ඊළඟ එක ලේසි පුතේ වත්කම් සමානයි වගකීම් දාන හිමිකම් වලට දැම්මොත් ඊළඟාන හදන අය 11.3 කියලා දාලා තියෙනවා. සෙව්වන්දි මොකද්ද සෙව්වන්දි? මයික් එක ඔන් කරලා කතා කරන්න. ලාභේ වෙන්නේ නැතිනේ. එයා දාන්න නැති ලාභ වෙන්නේ නැති. හරි. ඊළඟේ වත්කම් වගකීම් හිමිකම් වලට යන. වත්කම් වගකීම් හිමිකම් වලට ඉක්මන් කරන්න. ඊළඟ එකට යන්න. වත්කම් වගකීම් හිමිකම් වලට දාන බිංදු තුන එළියෙන් තියලා කරනවා නම් තවත් ලේසි වෙනවා ගන්න. බිඳුතුන අයින් කරලා කරගන්න එතකොට ලේසියි.
වත්කම් සමානයි වගකීම් දන හිමිකම්. වත්කම් දීලා තියෙනවා 230යි වගකීම් 50යි හිමිකම් 180යි. රුපියල් 1000. බිංදු තුන එළියෙන් තියලා පෙන්නන්න. රුපියල් 1000. මේකේ ලාභය වන්න තියෙන ලාභ සමීකරණයෙන් පළවෙනි ගනුදෙනුව දැන් ඇති වෙලාව උගට දීපු වෙලාව හදන අයට 40කට විකුණනවා 30ක බඩු. දැක්කද මේ ප්‍රශ්නේ අනිත් පැත්ත ගහලා දින. අපි සාමාන්‍යයෙන් කියන්නේ 30ක බඩු 40කට වික්කා කියලානේ. විභාගය දීලා තියෙන 40කට වික්කා 30ක බඩු. ඒතොර 30ක බඩු නම් තොග 30ක් අඩු වෙනවා 40ක් මුදල් වැඩි වෙනවා. එතන ඔයාට ඕන නම් කෙලින්ම ලාභය දාන්න පුළුවන් ආදායම් ප්‍රකාශයක් ඉල්ලලා නැති නිසා. නමුත් අපි හරිම දේ හරිම විදියට කරන්න ගැටලුවක් නැහැ. ඒ තමයි හතරවෙනිදා. ඊළඟට අටවෙනිදා, අටවෙනිදා ගනුදෙනුව අටවෙනිදා 35ක වටිනාකමක් සහිත තොගයක් ණයට ගන්නවා. ණයට ගන්නවා. ණය හිමි. ඊළඟට 12වෙනිදා 1.8 ගත්ත බඩු වලින් 5000ක තොග හරවල යවනවා. තොග අඩු වෙනවා, ණය හිමිව අඩු වෙනවා. ඊළඟට 1.15 බාණ්ඩ ණයට ගරන් තියනවා 50000කට, සෝරි ඒක 40කට අර ගත්තේ 50කට විකුණනවා. 40කට ගත්ත තොගයක් විකුණනවා 50කට ණයට. 50කට ණයට විකුණනවා. ඒතොර ආදායම 50යි, පිරිවැය 40යි. විකුණුම් පිරිවැය 40යි. ඊළඟට 18වෙනිදා 18 පුතේ ණය ගැතියකින් 9ක් ලැබෙනවා, එකක් ලැබෙන්නේ නැහනේ. ඒතකොට ණය ගැතියා 10යි. ඔන්න ඔතන වරද්දන්ද බලන්න ඔයා. ණය ගැතියා සම්පූර්ණයෙන් අඩු වෙන්න ඕන. ණය ගැතියා 10යි. ණය ගැතියා 10යි, මුදල් 9යි. මුදල් 9යි, බොල් ණය 1යි. බොල් ණය 1යි. බොල් ණය 1යි.
ඊළඟ ජනවාරි 20 ජනවාරි 20 12,000ක් සේවක වැටුප් ගෙවද්දී මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා. සේවක වැටුප් කියන්නේ වියදමක්. සේවක වැටුප වියදමක්. ඊළඟ ජනවාරි 25 අන්න එතන බලන්න වරද්ද ගන්න එපා. 1 එකයි එක නයිමි ශේෂය කියන්නේ මෙන්න මේ 50. ඔයා හොඳට බලන්න උඩ ඔය 50. 50 කියන්නේ මොකද්ද? නයිමි ශේෂය. නයිමියෝ 50යි. අන්න ඒක පියවන්න අපි පහක වට්ටමක් අරන් ගෙවනකොට 45යි ගෙවන්නේ. එහෙනම් 50ක නයිමියෙක්ට අපිට පහක් හම් වෙච්ච නිසා මුදල් ගෙවන්නේ 45යි. ඒ පහ අපිට ආදායමක් ලද වට්ටමක්. ලද වට්ටමක්. ඊළඟට 30 30 වෙනි ගණුදෙනු පොඩ්ඩක් පුළුවන් නම් ටියුට් එකේ හයිලයිට් කරගන්න. මොකද ඒක දිගටම අපිට හම්බ වෙනවා අවස්ථා කීපයකදී කපාහල බොල් ණය ලැබුණා කියලා අලුත් සිලබස් වලත් ලොකුවට තියෙනවා ඒක පටලවලා. කපාහල බොල් ණය යලි ලැබෙදි ලොකු දෙයක් වෙන්නේ නැහැ. කපද්දි රිනනේ බොල් ණය මේ බලන්න. මෙතන වාට පේනවා මේ නිල් පාටින් දාලා තියෙන මේ කපද්දි රිනනේ බොල් ණය ලැබෙනකොට කරන්න තියෙන්නේ මෙච්චරයි. ලැබෙනකොට මේ රින එක කැන්සල් කරන්න ඕන නිසා වියදම් කියලා හිතපු එක වියදම දැන් අඩු වෙනවා ආපහු ලැබෙනවනේ. ඒ නිසා ධන කරලා පෙන්වන්න බොල් ණය නෙමෙයි බොල් ණය ලැබීම. බොල් ණය ලැබීම කියලා පෙන්වනවා ධන. අනිත් පැත්තෙන් මුදල් වැඩි කරන්න. එච්චරයි. මුදල් වැඩි කරන්න. දැක්කද? ඊළඟ අන්තිම එකක් දාමු. ෂය 3ක් ලීබඩු ෂය කරන්න කියනවා. 3ක්. ලීබඩු ෂය වෙනවා 3ක්. 3කින් ලීබඩු අඩු වෙනවා. ෂේ බවට පත් වෙනවා 3ක්. ලීබඩු ෂේ ලීබඩු ෂේ. හරි. දැන් ලාභය හොයපුවා ඉන්නවනම් සුද්ධ වත්කම් ඇසුරෙන් ලාභ සමීකරණෙන් මයික් එක ඔන් කරලා කියන්න බලන්න. ලාභය දාදායි 10 10යි. හරි තව තවයි කියන බන් 28 කර කලේ නෑ කියලා කියනවා. විසියට කියන්න 28 වෙනද දිනේද? ආව් 28 දිනේ මිස්සලා දිනවනේ. පෞද්ගලික පරිහරණය සඳහා පුතේ ඒ වගේලා මයික් එක ඔන් කරලා කියන මැසේජ් එක දැක්කේ නැත්නම් අපරාධේ. පෞද්ගලික පරිහරණය සඳහා 5000ක මුදලක් අරන් තියෙනවනේ. අන්න ඒක තමයි කියන්නේ පෞද්ගලික පරිහරණය සඳහා ගත්ත මුදල 28 මේ අස්සෙන් දාමු 5යි. මුදල් අඩු වෙනවා 5යි. 5 ගැනිලි. ගැනිලි කියලා අස්සෙන් ලිව්වේ. හරි. දැන් එක්කෙනෙක් උත්තරේ කියනවා 10යි කියලා කියන උත්තරේ මම හිතන්නේ සනුග නේද? කවුද කිය උත්තරේ? කවුද උත්තරේ කිව්වේ? 10යි කියලා කවුරු හරි කිව්වා නේද? ලක්ෂිකා කියලා දෙන්නේ. හරි.
කාම උත්තරේ කවුරුත් ගත්තේ නැද්ද? එක්කෙනයිද කිව්වේ උත්තරේ? එබාන දැන් ලාභ සමීකරණ අපි ගිය සතියේ උගන්නපු එක මේ දැන් අපි භාවිතා කරන්නේ. ලාභ සමීකරණය මතකද? ලාභය හෝ අලාභය සමානයි අග ශුද්ධ වත්කම් ඍණ මුල ශුද්ධ වත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග් ධනය. පටපට කාලා එන්න ඕන. එතකොට දැන් අග ශුද්ධ වත්කම් කියන්නේ මොකක්ද? අපි වාට කිව්වා අග ශුද්ධ වත්කම් කියන්නේ අග හිමිකම. අග ශුද්ධ වත්කම් කියන්නේ අග හිමිකම ලේසියෙන්ම. දැන් මේක සුළු කරලා ගණටක් ගාලා 180යි 10යි 190යි 200යි 213 කියන 187යි පහට පා ගියා 1යි 188යි 185යි. අග ශුද්ධ වත්කම් කීයද? 185යි ප්ලස්. එහෙනම් ඒක දාන්න. අග ශුද්ධ වත්කම් 185යි. මුල ශුද්ධ වත්කම් කියන්නේ ආරම්භක හිමිකම කීයද? 180යි. ගැණිලි කීයද? මේ තියෙන 5යි. අමතර ප්‍රාග්ධනේ නෑ. බිංදු තුන නැතුව 10යි. බිංදු තුනත් එක්ක 10යි. බිංදු තුනත් එක්ක 10යි. ඔන්න උත්තරේ. හරි. යා ඊළඟ එකට. අටකාලයන් 2013 සමීකරණය යට දීලා තියෙනවා. දැන් පිසිකලි පන්තිවල දැකපු දෙයක් තමයි ගොඩක් අය අතිරේක තොරතුරුත් දාන්න යනවා. ප්‍රශ්නේ කියවන්නේ ඉල්ලන්නේ 1 සිට 9 දක්වා ගනුදෙනු විතරයි දාන්න කියලා. 1 සිට 9 දක්වා ගනුදෙනු ටික විතරයි දාන්න කියන්නේ. ඒ නිසා ඒ ටික විතරක් දාන්න. එතකොට කවුරු හරි ආනවා අතිරේක තොරතුරු මොකටද තියෙන්නේ? ඒවා තියෙන්නේ ආදායම් ප්‍රකාශය හදන්න. බින්දු තුන එලියෙන් තියලා කැමති නම් හදන්න. එතකොට තව වෙලා ඉතුරු වෙන ගණන් හදද්දී මෝටර් රථ ධන ලීබඩු. දැන් මෙහෙම ලිව්ව මැදි සමහර අය ලීබඩු උපකරණ ලීබඩු සවි කිරීම කියලාම ලියන අය ඉන්නවා. තොගය ධන ණය ගැති ධන බැංකු සමානයි වගකීම් ධන හිමිකම් වගකීම් ධන හිමිකම් ශේෂ නෑ. හොඳේ ශේෂ නෑ. මේක අලුත්ම ව්‍යාපාරයක්. ශේෂ හොයන්න එපා. අලුත්ම ව්‍යාපාරයක්.
පළවෙනි ගනුදෙනුව සුනිමල් 400ක මුදලක් 400ක මුදලක් 400ක මුදලක් සහ 840ක මෝටර් රථයක් 840ක මෝටර් රථයක් ප්‍රාග්ධනය වශයෙන් යොදනවා. මේ ගානේ නම් හිමිකමට දාන හැම එකක්ම මොකද්ද කියලා ලියන්න, මොකද ආදායම් ප්‍රකාශය හදන්න තියෙන නිසා. ආදායම් ප්‍රකාශය හදන්න තියෙන නිසා හිමිකම තුල දැන් මම මේ ලියන්නේ ප්‍රාග්ධනය කියලා, ඒ වගේ ලියන්න වචනේ. දැන් තනියෙන් යන්න ටික ටික දැන් දාලා ගනුදෙනු දාලා ඉවරච්ච අය කවුරු හරි ඉන්නවනේ හෑන්ඩ්ස් මාක් එක ක්ලික් කරන්න. ගනුදෙනු නමේම දාලා ඉවරෙච්ච අය, හොඳයි. ලක්ෂිකා දාලා තියෙනවා, සෙව්වන්දි දාලා තියෙනවා, දෙන්නෙක් දාලා තියෙනවා. හරි, ඒ ඒ දෙන්නට ආදායම් ප්‍රකාශය තනියෙන් හදන්න ට්‍රයි එකක් දෙන්න. ආදායම් ප්‍රකාශය හදද්දි පුතේ ඔක්කොම ගනුදෙනු දාන්න ඕන. ඒ කියන්නේ ගනුදෙනු 9යි අතිරේක තොරතුරු වල තියෙන ඒවත් හොයලා ගන්න ඕන. ආදායම් ප්‍රකාශය හදන්න දැන් අද මං කියා දුන්නේ අර පළවෙනි ගානේ විකුණුම් විකුණුම් පිරිවැය විකුණුම් වල විකුණුම් පිරිවැය අඩු කරන දල ලාභය ඒ විදිහට ගන්න ඕන.
කරුණු දාලි වරච්චයි පුතේ හෑන්ඩ්ස් මාක් එක ක්ලික් කරලා තියා ගන්න පොඩ්ඩක්. එතකොට මට හදන්න පටන් ගන්න පුළුවන්. දාලි වරච්ච දෙන්නේ කිව්වනේ ඒ දෙන්නත් දාලා තියන්න. තාම 3 දෙනයි හදන්න අමාරුයි මට, ඒ නිසා අනිත් අයත් ඉක්මන් කරන්න. හරි, ඊළඟ අනුදිනුවක් බලමු. 80ක පිරිවැව් භාණ්ඩ 130කට විකුණනවා. එතකොට තොග අඩු වෙනවා, චෙක් එකක් හම්බ වෙනවා. එතකොට මෙතන ලාභ දාන්න එපා, මේ ගානේ ආදායම් ප්‍රකාශ හදන්න තියෙනවා. මෙන්න මේ ගණන් වලට ඕන වෙන නිසා තමයි මං දුර තියලම විකුණුම් විකුණුම් පිරිවැය පුරුදු කරේ. හරි, ඊළඟ එක 150ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගන්නවා. තොග වැඩි වෙනවා, ණයට ගද්දි වගකීම් වැඩි වෙනවා. ඊළඟ එක 140ක භාණ්ඩ 200කට ණයට විකුණනවා. 140ක භාණ්ඩ 200කට ණයට විකුණනවා. එතකොට ආදායම 200යි, වියදම 140යි. වියදම 140යි. ඊළඟ නයිමියන්ට ගෙවි, මෙන්න මේක වරද්දලා ඇති ඔයා. ඔයා හොඳට හිතන්න ඕන ගනුදෙනුවක් මේක. නයිමියට ගෙවී යුතු වටිනාකම සඳහා 90ක චෙක්පතක් නිකුත් කරනවා, 5ක වට්ටමක් අරගෙන. දැන් ඔයා කියලා හිතන්න, මගේ නයි හිමියා, ඔයාට මං ගෙවන්න ඕන සල්ලි. ඔයා මට කියනවා 5ක වට්ටමක් දෙන්නම් කියලා. එතකොට මං චෙක් එක ලියන්නේ 5 අඩු කරගෙනද නැතුවද? ඔයා මට 5ක වට්ටමක් දෙනවා ගුවම පුතේ, මම චෙක් එක ලියන්නේ 5 අඩු කරලා. ඒ කියන්නේ 90 කියන්නේ 5 අඩු කරපු චෙක් එකේ ගාණ. එහෙනම් මං ඔයාට දෙන්න තිබ්බා 95.
95ක් දෙන්න තිබ්බා. ඔයා මට පහක වට්ටමක් දීපු නිසා තමයි මං 95 අඩු කරලා 90ක චෙක් එකක් ලිව්වේ. එහෙනම් ඔයාව අඩු වෙන්න ඕන මං 95කින්. ඔතන වරද්දක් ඇති. 95කින් නයිමිය අඩු වෙන්න ඕන. චෙක් එක 90යි වට්ටම 5යි. වට්ටම 5යි. ඔතන වරද්දක් ඇති. ඊළඟට 90ක මෙහෙයුම් වියදම් ගෙවනවා. 90ක මෙහෙයුම් වියදම් ගෙවලා තියෙනවා. 90ක මෙහෙයුම් වියදම් ගෙවද්දී හිමිකම තුල මෙහෙයුම් වියදම් කියන්නේ වියදමක්. ඊළඟ ණය ගැතියෙක්ගෙන් 150ක් ලැබෙනවා. ඒක බැංකුවේ දානවා. හරි. ඔන්න ගනුදෙනු ටික. දැන් ඔයාගේ මේවා හරියනවා නම් බයින දෙයක් නැහැ. ඔයාට හදන්න දුන්නේ තනියෙන්. වා හදලි උරාමයි මං හැදුවේ. හරි. එතනට එන්න ඕන අපි. හරි. හරි. දැන් ආදායම් ප්‍රකාශයට යන්. එතනදී පොඩ්ඩක් අපිට කියා දෙන දේවල් තියෙනවා. අඩමාන අය එහෙම තියෙනවා ගලපන්න. හරි. ආදායම් ප්‍රකාශය ගහගන්න. මට පොඩි වෙලාවක් බෝඩ් එකේ පෙන්වන්න එපා. කාට හරි බැරි වෙච්ච කෙනෙක් ඉඳියොත් එයාට බලාගන්න. අනිත් අය ආදායම් ප්‍රකාශය ගහන්න එතකන්. දැන් තනියෙන් හදන්න ඕන. දැන් කාට හරි පුළුවන් නම් අපිට ලාභේ හොයපු කෙනෙක් ඉන්නවා නම් එයා දාලා තියෙන මැසේජ් එකක් එතකොට අපිට බලතැගි වැඩේ කොට දාපුවා ඉන්නවද කියලා. මේකේ මේ ගානේ තනියෙන් කවුරු හරි ලාභේ හොයනවා නම් හොඳ මට්ටමක ඉන්න කෙනෙක්. තනියෙන් හදන්න පුළුවන් නම් මොකද මේකේ අතිරේක තොරතුරු බේරගෙන ගානට ආදායම් වියදම් මොනවද කියලා අඳුනගෙන හදා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලමු. එහෙම කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාලා තියන්න. සුද්දලාභේ හොයපු අය ඉන්නවා නම් හෑන්ඩ්ස් මාර්ක් එක ක්ලික් කරන්න. හොයලා තියෙනවා. හරි. දැනට එවලා තියෙනවා එක්කෙනෙක් ලක්ෂිකා. මං හිතන්නේ ඇයි උත්තරේ හරි. ලක්ෂිකා කොයිද ඉස්කෝලේ? බණ්ඩාරගම සෙන්ටර්. ආරයිට් යානේ. එයාගේ උත්තරේ හරි.
උත්තරේ ගත්තේ ලක්ෂිකා විතරද? උත්තරේ ආපෝ යාර අතුස්සර හෑන්ඩ්ස් පාන් ක්ලික් කරලා තියන්. එක්කෙනයි තාම අරන් තියෙන උත්තරේ. හරි, අපි බලමු දැන් එක අමාරු නැහැ අනිත් අයට. දැන් මේකේ විකුණුම් අපි හොයාගන්න මෙතනින් පුතේ. මේ බාන විකුණුම් මේ ගානේ මේ බාන හොඳට දැන් මේම අපි හැදුවේ ඒකයි. මේ මුලින්ම මෙතන තියෙන 1 සිට 9 දක්වා තියෙන වගම විකුණුම් 130යි 200යි විකුණුම් දෙකක් තියෙනවා. දැන් තේරෙනවද අපි මෙහෙම හැදුවේ ඇයි කියන එක? විකුණුම් එතකොට 330යි. රුපියල් 1000 වලින් හදනකොට 0.3 එළියෙන් තිබ්බා. විකුණුම් පිරිවැය 80යි 140යි එතන 220යි. ඊළඟට තියෙනවා ලද වට්ටම් 5යි. ඊළඟට තියෙනවා මෙහෙයුම් වියදම් කියලානේ, ඔයාගේ හිමිකම් තීරුවේ තියෙනවා 90යි. ඔන්න 1 සිට 9 දක්වා තියෙන ඔච්චරයි. දැන් ඔයාලට පේනවා මේ සෙට් එකම ආදායම් වියදම්. මේ සෙට් එකම අපි ගත්තා. රාග් ධනය ගත්තේ නැහැ. දැන් අතිරේක තොරතුරු බලමු. අතිරේක තොරතුරු කියව කියව අතිරේක තොරතුරු බලන්න. අතිරේක තොරතුරු. හරි, මේ බලන්න දැන් මෙතන අතිරේක තොරතුරු එක. ණයගැතියෙක් බැංකුවේ ඍජුවම තැන්පත් කරා කියලානේ කියන්නේ පළවෙනි එක. ඉතින් එතන නෑනේ ආදායම් වියදම්. ණයගැතියා කියන්නේ වත්කමක්. බැංකුව කියන්නේ මුදල් කියන්නේත් වත්කමක්. ණයගැති වත්කම අඩු වෙනවා, මුදල් වත්කම වැඩි වෙනවා. එතන ආදායම් වියදම් නෑ. දෙක, බැංකු ගාස්තු අන්න ඒක වියදම. බැංකු ගාස්තු වියදම් වැඩි වෙනවා, මුදල් අඩු වෙනවා. අන්න ඒක දාතේකි. බැංකු ගාස්තු දාතේකි. බැංකු ගාස්තු වියදම. හරි, බැංකු ගාස්තුව වියදම රුපියල් 2යි. ඒක දාතේකි. ඊළඟ අයිමත් බලන්න. නයිමියට නිකුත් කරනවා චෙක් එකක්. නයිමියට චෙක් එකක් නිකුත් කරද්දි නයිමියා ගැන වගකීම් අඩු වෙනවා, මුදල් ගැන වත්කම් අඩු වෙනවා. එතන ආදායම් වියදම් නැහැ. ඊළඟට ෂය. මේ බලන්න ෂය කියන්නේ වියදම. එහෙනම් ෂය අපි හොයාගන්න ඕන 10%ක්. ෂය හොයන්න ඕන 10%ක්. දැන් මේකේ ෂය හොයද්දී මේකේ තියෙනව නේද, අපි දැක්ක දෙකක් නේද? දෙකක් දැක්ක. මොකද්ද මේ තියෙන්නේ? මෝටර් රථයයි ලී බඩුයි මේ දෙකක් තියෙනවා. දැක්කද? මෝටර් රථයයි ලී බඩුයි දෙකක් තියෙනවා. 840යි 240යි. හරි, එහෙනම් අපි ෂය පෙරවැඩක පෙන්නනවා. කාට හරි තේරෙන්නේ නැති කෙනෙක්ට, හැමෝටම තේරෙන්නේ නැහනේ. මෝටර් රථ 840යි, ලීබඩු 240යි, දෙක එකතු කරා 1080යි. 10%ක් මාසයක් බලන්න. 108යි 9යි 0.3 මාසයක්. මේ මාසයක් හොඳේ 12න් එකක්. 0.3 නැතුව 9යි. ඔන්න ෂය හොයපු විදිහ 0.3 නැතුව 9යි. 9යි. ෂය ලියා ගන්න අවශ්‍යය. ගානට යටින් ලියා ගන්න. ආදායම් ප්‍රකාශයට යටින්. නමය දාමු. නමය. හරි, දැන් ඔන්න ඊළඟට.
ඊළඟට දැන් අපි මෙතන හොයා ගන්නවා මේ මාසයේ අවසානයේ ණයගැති මෙන්න මෙතන තමයි වරද්ද ගන්න. ණයගැති ශේෂය මත 10%ක අඩමාන ණය වෙන් කිරීමක්. මට කියන්න මාසයේ අන්තිමට ණයගැතිව කීයද කියලා මයික් එක ඔන් කළා. මාසයේ අන්තිමට ණයගැතිව කීයද? ණයගැතියෙන් 10%ක් අඩමාන ණය. අඩමාන ණය කියන පුතේ doubtful bad debt provision. ඒ කියන්නේ බොල් ණය කියන්නේ නිසක වශයෙන්ම ලැබෙන්නේ නැහැ කියලා අපි තීරණය කරන ණයනේ. ණයට වික්ක බඩු වලින් ණය ගැතියන්ගේ නිසක වශයෙන්ම ලැබෙන්නේ නැත්නම් ඒ බොල් ණය. අඩමාන ණය කියන්නේ ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැහැ. ඇහුවොත් හෙට දෙන්න, හෙට දෙන්න, හෙට දෙන්න. හෙටක් නැහැ. අර නිකන් නාමල් රාජපක්ෂගේ තාරුණ්‍යට හෙටක් වගේ. තරුණයාට හෙටක්. අද නැහැ කවදාවත්. හෙට තමයි හැමතිස්සෙම. ඒ වගේ ඇහුවොත් කියන්නේ හෙට 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 දෙන්නම් කියලා කියන්නේ. හෙට ගියාම හෙට පස්සේ. ඒතර අපිට පොඩි සැකයක් එනවා. සල්ලි ලැබෙයිද නැද්ද කියන සැකයක් එනවා. අන්න ඒ අය සඳහා අපි කරන ප්‍රතිපාදනය තමයි අඩමාන ණය වෙන් කිරීම. එහෙනම් එයා කියනවා ණයගැතියන්ගේ 10%ක්. බලන්න ණයගැතිය කීයද? ණයගැතිය මට කියන්න මයික් එක ඔන් කරලා ණයගැතිය කීයද මාසේ අන්තිමට කියන්න? 50,000. 50,000. තව උදේ 50,000 වැරදි. හරි මේ බලන්න 50,000 වැරදින්නේ ඇයි? 50,000 කියන්නේ ඕනම කෙනෙක් 200න් 150 අඩු කරාම එන 50. 50,000 කියන්නේ ඒක. නමුත් ඔයගොල්ලෝ දකින්නේ නැද්ද මේ ගානේ මෙන්න මේක රෝමිලක්කන් දෙකේ. රෝමිලක්කන් දෙකේ මේ අයන්න බලන්න හොඳින්. අයන්න කියන ගනුදෙනුව කියවන්න. අයන්න කියන එක කියවුවනම් 50,000 කියන්නේ නැහැ. දැක්කද? මයිදන්නේ ලක්ෂිකා එක දැකලා තියෙනවා. එයා කියපු උත්තරේ හරි ගියේ එකයි. මාසය අවසානයේ මේ බන් ණය ගැතියේ කෙලින්ම 30,000ක් කෙලින්ම 30,000ක් දාලා තියෙනවා බැංකුවට. නමුත් මේ බන් අපේ මුදල් පොතේ සටහන් වෙලා නැහැ. ඉතින් සටහන් වෙලා නැති නිසා තමයි 50,000 තියෙන්නේ. එතකොට හරි විදියට බැලුවොත් ඒ 30,000 අඩු කරාම ඇත්තටම ණය ගැතියෝ කීයද? ණය ගැතියෝ 20,000යි. අපි ඒක මෙහෙම කරලා පෙන්නමු. ණය ගැතියෝ 20,000යි. අපි ඒක පෙරවැඩේ මෙහෙම ලියලා පෙන්නමු. වාට ලියා ගන්න මෙන්න. අඩමාන ණය වියදම හොයන විදිය. අඩමාන ණය වියදම. ණය ගැති ශේෂය 50යිනේ. 50යි බිංදු තුන අයින් කරලා ඒකෙන් ණයගැති ප්‍රේෂණය අඩු කරන්න ඕන. ණයගැති ප්‍රේෂණ කියන්නේ පුතේ කෙලින්ම ණයගැතිව බැංකුවට සල්ලි දාන අතර දාන්න නැතුව, අතර දෙන්න නැතුව. ඒ තමයි ප්‍රේෂණය කියන්නේ. එතකොට ණයගැති 20යි. 20ට 10%ක් බැලුවම 2යි. අඩමාන ණයන්නේ 2යි. 2යි. එතකොට ඒකේ ද්විත්ව සටහන අපි ද්විත්ව සටහන අපිට ඊළඟ ටියුට් එකේ තියෙන්නේ. දැනට අපි නිකන් ලියලා පෙන්නමු මේක වියදමක් වෙන විදිය. ද්විත්ව සටහන වා මේ ටික ලියා ගන්න ඕන හොඳේ. අඩමාන ණය වියදම හර අඩමාන ණය වෙන් කිරීම බැර. මේක තමයි ද්විත්ව සටහන. එතකොට මේකේ ද්විත්ව සටහනෙන් තමයි ගිණුම් හැදෙන්නේ. දැන් මෙතන අඩමාන ණය කියන්නේ එක්ස්පෙන්ස් වියදම් ගිණුමක්. අඩමාන ණය වෙන් කිරීම කියන්නේ වත්කම් අඩුවීමේ ගිණුමක්. හරි. එතකොට ඔයා මේ ටික පොඩ්ඩක් ලියා ගන්න ඕන. අර පැත්තට යන්න කලින් අඩමාන ණය වියදම ඇදිච්ච විදිය ලියා ගන්න. මොකද පාස් පේපර්ස් නේ මේවා ආපු විදිය ඔයා දැනගන්න ඕන. හරි. ඊළඟට ওই දෙක දාලා වියදමක් විදියට දාලා ගාන ඉවර කරා.
අපි මේ දෙක මෙතනට දාලා අඩමාන අය. අඩමාන අය වියදම. අර වියදම කියන එක අඩමාන අය වියදම අර අඩමාන අය වෙන් කිරීම බැරණි වෙන් කිරීම කියන්නේ වත්කම් අඩුවීමක්. වියදම කියන එක අපිට දාතේකි. එතකොට ඔන්න දැන් අපි ගන්නවා 110යි 5යි 115යි 99 101යි 103යි උත්තරේ 12යි ශුද්ධ ලාභය. ශුද්ධ ලාභය 12යි. හරි. එහෙනම් අපි අද ටික වැඩිපුර ප්‍රශ්න කරා. එකයි දෙකයි තුනයි හතරක් නේ. එළවලු ප්‍රශ්න කරලා තියෙන එකයි දෙකයි තුනයි හතරක්. හරි. එහෙනම් අපි ලබන සතියේ පිසිකලි පන්ති වලත් අපි මෙතනට කරේ අපේ පානදුරේ පන්තිය විතරක් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා එක ප්‍රශ්නයක් මං හිතන විදියට. අනිත් පන්ති ඔක්කොම මේ ගානට ගිහිල්ලා තියෙනවා. හරි. එහෙනම් අපි ලබන සතියේ හමු වෙමු. සුභ රාත්‍රියක්. මොනවාරි ගැටලුවක් තිබ්බොත් මැසේජ් එකක් හරි දාන්න.